බෙදීම අපි තුන වසර ඉඳලාම කරන පාඩම එක ටික 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 අපි දැන් ඒක දන්නවා කොහොමද බෙදන්නේ කියලා දැන් ඔයාලා දීර්ඝ ක්‍රමයට බෙදන්නත් දන්නවා එතකොට අද අපිට තියෙන්නේ මේ බෙදීම පාඩමේ දෙකෙන් බෙදන්න මොකද දෙකෙන් බෙදමු හොඳයි අපි පරවක්කාර ලියමු දෙකෙන් බෙදමු දෙකෙන් බෙදමු පුතේ මුලින්ම අපි ඉතාම ලේසි කොටසක් කරන්නේ මේ දෙකෙන් බෙදීම ගෙනේම නැතුව බෙදමු අපි දෙකෙන් මුලින්ම අපි ගෙනේම නැතුව බෙදමු ඊට කලින් මම මේ මනෝමයෙන් පිළිතුරු දෙන්න පුළුවන්ද කියලා බලමු මම ප්‍රශ්න ටිකක් අහනවා මනෝමයෙන් පිළිතුරු දෙන්න හොඳද ඇඩ් වෙන පළවෙනි ප්‍රශ්නය පැන්සල් 10ක් සමසමව බෙදා දුන්නා නම් ළමයි දෙන්නෙකු අතර බෙදෙන මේ අඹ ළමයි දෙදෙනෙකු අතර මේ අඹ බෙදෙන ඒ කියන්නේ 24 බෙදන්න ඕන දෙකෙන් නේද 24 කීයද බෙදන්න ඕන 12යි 12යි හරි බෙදලා බලමුද අපි නිකම්ම අපිට ඉතල උත්තර ලියන්නත් පුළුවන් 12යි කියලා නේද දීර්ඝ ක්‍රමයට බෙදලා බලමු අපි 24 දීම දෙක දීර්ඝ ක්‍රමයට බෙදනකොට අපි මේ විදිහට ලියා ගන්න එකයි නේද නෑලු අර ඉන්න යාද නෑ නෑලු 24 බෙදීම දෙක මුලින්ම බෙදන්නේ 24 දැන්කෝ මෙන්න අපේ ගණන මෙතන මේ පැත්තේ තියෙන අපේ ගණන මුලින්ම බෙදන්නේ අපි දැන් හරියින් ඉන්නවනේ හැමෝම 10 වා දෙකද 1 වා හතරද බෙදන්නේ 10 වා දෙකද 10 වා දෙක බෙදන්නේ හරි ඔන්න දැන් අර මනෝමය මම මුලින්ම අහුවනේ ප්‍රශ්න අන්න ඒ වගේ ප්‍රශ්නයක් මෙතනත් තියෙන මේ බලන්න දෙකට දෙකේ වා කීයද දෙකට දෙකේ වා කීයද එක එකයි එකයි හරි එහෙනම් මෙතන එක දැන් दहाय
මුලින්ම දැන් අපි 10 වානේ බෙදුවේ. ඒ 10 වා බෙදනකොට බෙදන්න ඕන ගුණ කරන්න ඕන අඩු කරන්න ඕන. ඔය පියවර තුනම කරන්න. ඒ කොහොමද දැන් 10 වා වලට ඒ තුනම කරලා ඉවරයි. right දැන් ඔන්න 1 වා බෙදන්න. මෙතන තියාගෙන බෙදන්න බැරි නිසා අපි මෙතෙන්ට ගේන. 10 වා වල මුකුත් ඉතු නෑ නේද? ඒක නිසා 4 තමයි තියෙන්නේ. अड़क बड़म
මනෝමයෙන් පිළිතුරු ටක් ගාලා ගන්න. 6ට 2 වා කීයද? 3යි. 3. දැන් ගුණ කරන්න. 3 වා 2ක් 6යි. 6 6 අඩු කරන්න. මොකද දැන් 10 වාට අපි 3ම කරලා ඉවරයි. මොකද 3? බෙදුවා ගුණ කරා අඩු කරා. නේද? අඩු කරන්නේ මොකටද පුතේ? ත්‍රුතියද කියලා බලා ගන්න. අඩු කරන්නේ මොකටද අපි මේ? ඉතුරු වෙනවද කියලා බලා ගන්න. තේරුණාද? නමුත් ඉතුරු ආවේ නෑ නේද? ඉතුරු ආවේ. රයිට්. ඊළඟට අපි 1 වා පහ මෙතනට ගේනවා. ඕනනම් ඉතින් මෙහෙම ඉතලයක් ගන්න පුළුවන්. නේද? අමතක වෙන අයට ඉතලයක් ගන්න පුළුවන්. රයිට්. අත් පහ. පහට 2 වා. ඔන්න ප්‍රශ්නයක් ආවා. පහට 2 වා. 4ට 2 වා නම් ඔයාලා දන්නවා. පහට දෙකේවා ඒක බලන්න මෙන්න මෙහෙම ඔයාලා මෙන්න මෙහෙ වැඩක් කරන්න. ගෙදර තියෙනවා නම් ගන්න මාරට 3ක්. නැත්නම් ඔලි දැට 3ක් දෙන්නේ 5ක් ගන්න. මොනසද ගත්ත ඔලි දැට 5? ආදැයි මොකද කරන්නේ? ඈ දෙකේ ගොඩවල් වලට කඩනවා. දෙකේ ගොඩවල් වලට කඩන්න. අ කඩලා බලමු. ඔව් දෙකේ ගොඩවල් කීයක් හදන්න පුළුවන්ද 1 2 2 හදන්න පුළුවන් එකක් ඉතුරු වෙනව නේද මේ බලන්න මෙන්න එකක් හැදුවා මෙන්න එකක් හැදුවා මේක ඉතුරු වෙනවා හැබැයි අපිට ඉතුරු එක නෙමෙයි ඕන ගොඩවල් කීයක් හදන්න පුළුවන්ද කියලා කීයක් හදන්න පුළුවන්ද 2 පහට ඒවා කීයක් තියනවද 2 2 very good 2 එනත් මෙතන ලිව්වා 2 තේරුණාද 2 ඉතුරු එකක් ගැන හිතන්න යන්න එපා හොඳද ඒකක් පොඩකට අයින් කරමු අපිට ඕන හදන්න පුළුවන් ගොඩවල් ගන්න පහට 2 ඒවා කීයක් හදන්න පුළුවන්ද 2 හරි දැන් ගුණ කරමු අනිවාර්යයෙන්ම ගුණ කරන්න ඕන දැන් සමහරු මෙන්න මෙතෙන් 5 දාලා බිංදුව දානවා එහෙම බෑ එහෙම ඉන්නේ නේද මෙතන ගුණ කරලා තමයි මෙතෙන් අපි උත්තරේ ගන්න ඕන හරි දේවරත් දෙක 4 නේද දේවරත් දෙක 4 හරි පහෙන් 4ක් අඩු කරමු අපි 1යි ඉතුරු 1යි එකක් ඉතුරු වෙනවා එනාර ඉතුරු එකනේ අපි 4 බැලුවත් ඒක ඉතුරු නෑනේ ඔන්නේක නිකම්ම අඩු කරාට පස්සේ තේරුණාද එහෙනම් ළමයි එක ළමයෙකුට පොත් කීයක් ලැබෙනවද පුතේ 32ක් ලැබෙනවා හැබැයි පෙට්ටියේ පොත් කීයක් ඉතුරු වෙනවද එහෙම 32 ලැබුණාට පස්සේ එක පොතක් ඉතිරි වෙනව නේද ඒක බෙදන්න බෑ ඒක බෙදන්න බෑ හරි එහෙනම් අපිට මෙහෙම ලියන්න පුළුවන් හරි 65 බෙදීම දෙක සමානයි කොහොමද ලියන්නේ පිළිතුර 32යි ඉතුරු 1ක් ඉතුරු 1ක් කිමලිය තේරුණාද ඒක එක පොතක් ඉතුරුයි නේ එක ළමයෙකුට පොත් 32ක් ලැබුණා අයි ළමයි දෙන්නේ අතරනේ බෙදුවේ හොඳයි එනම් මම දැන් දෙනවා සංඛ්‍යාපත් ටික අ
මේ සංඛ්‍යාපත් වල තිබෙන සංඛ්‍යා ඔයාලා දෙකෙන් බෙදන්න නේ ඔයාලා දෙකෙන් බෙදන්න එනවා මෙතන අඳින්න සංඛ්‍යාපත් मेतन कैमती संख्यापत द्वारा कैमती देखा देखे बेदान कैमती देखा तमाम कैमती देखा තරුල් වැඩ කරනවද සස්සිදු හරි නේද ඉමාල් මන්දි වර කරන්න දිනුක වෙතුම් වෙතුම් වැඩ කරනව නේද සිත්මි මනුජ්‍ය මේ නැය කට්ටිය විදුලිත් ඇවිල්ලා ආ විදුලි තරණය කරනව නේද හරිද ආ දිනුකට කීයද පිළිතුර දිනුක කීයද බෙදුවේ හැට දෙකයි ආ 46යි ආ 46 බෙදනකොට කීයද පිළිතුර ආයි 46ට 23යි පිළිතුර ආවද हाथली साय बेदुआर पास ही इतनी ना ना नहीं तो अरे हैटर देखा तो पील तुरती है दा आसुए कर तीस्ते का तीस्ते का हाँ तीस्ते का अंदाज ආකෞද ඉවර කිතුලි ආසිතුලි කියනවා ආ මනුජ කතා කරන්න එපා මේ ඔයා කියන්නේ පොඩක් පැහැදිලිලා වල සිග්නල් අඩුයි ඒකයි विवर कर
හොඳයි අපි යමු ඊළඟ පාඩමට මාතෘකාවලිය යන්න ගෙන ඒම සාහිත්‍යව දෙකෙන් බෙදමු ගෙන ඒම සාහිත්‍යව දෙකෙන් බෙදමු साहित्य දඬුවා කැට තියෙනවා නම් අපිට බෙදලා බලන්න පුළුවන් නේද එතකොට පුතේ ඔයාලා මෙන්න මෙහෙමයි කරන්න ඕන කැට ප්‍රයෝගී කරගෙන අපි මෙන්න මේ වගේ එකක් කරනවා මේ දීස් කැට දැන් දඬු කීයක් ගන්න ඕනද 56ට ඔ 56ට දඬු ගන්න ඕන පහක් නේනේ 5 2යි ළමයි 56 දිනක් ගත්ත එක ශ්‍රේණියට
සර් අපිට දැන් ගන්න ඕනද? ඔව් ලියා ගන්න ඕනේ නැතුව බෑනේ. වැලි වෙරයි. කවුද ඉවර? මම කලි වෙරයි සර්. ආ. ඔක් ඉවරයිද මම වෙන එකක් දෙන්න. බෙදන්න තිස් දෙක දෙකෙන් බෙදන්න තිස් දෙක देखिए
හතක් ගන්න 1 2 3 4 5 6 7 දෙකේ ගොඩවල් තුනක් තා නේ මෙන්න එක ගොඩක් මෙන්න එක ගොඩක් මෙන්න එක ගොඩක් හරහා හතට දෙකේවා තුනයි දෙවරක් තුන 6යි 32 එක නම් ඒක හතර ගෙනාව මෙතෙන්ට දැන් එතන 14 තියෙන මෙතන දෙකයි සර් 14 දෙකෙන් බෙදුවාම ඔක්කොට දෙකකින් ගුණ කිරීම ගන්න නිසා මේක ලේසි දෙයක්. එතන මොකද ගුණ කිරීමත් තෝරන්න. ඔව් දෙවරක් 7 තමයි 14. දෙකේවා 7ක් තියෙනවා. දෙකේවා 7ක් 14යි. 14ෙන් 14 අඩු කරාට පස්සේ තියෙනවා. ඉතින් 7යි. හොඳයි පුතේ මේ ඔයාලා අනුමතත් බෙදන්න නේ එහෙනම් අපේ අද ගණිතයේ පාඩම මෙතනින් හරි අවසන් කරමු නේද ඉතින් බෙදීමේ තව කොටස් කතා කරන්න තියෙනවා තව කොටසක් එක අපි ලබන සතියේ කතා කරමු ඔය ගෙදර වැඩවලටත් මම ඔයාලට ලස්සන කොටසක් අද ලෙවන්නම් ඒ වැඩ ටිකත් පොතේ අලවලා කරන්න නේ එහෙනම් අපි අදට පන්ති අපි අවසන් කරමු ඔයාලා ගෙදර වැඩ ටික කරලා මට ෆොටෝස් අනිවාර්යෙන් එවන්න සාමාන්‍ය